ආණ්ඩුව තියෙන ගෝඨාභය රාජපක්ෂගේ ගෑස් ගෙන්නන්නේ විපක්ෂේ. දැන් මේකද කියන්නේ? ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂගේ. අපේ ගෑස් ගෙන්නන්නේ විපක්ෂේ. ඈ? ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂගේ. අර කුපුරල යන නැනෝ පොර නැනෝ දියර පොර ගෙන්නන්නේ විපක්ෂේ. එනිසා කුමන්ත්‍රණලු. මේ ගොන් තකතිරු ආණ්ඩුවට ඕනම දෙයක් කුමන්ත්‍රණනේ. උන්ගේ අතේ පත්තු වෙච්ච ගමන් උන් කරන තක්කඩි වැඩ, කුපාඩි වැඩ, ඔල මොට්ටල වැඩ මේවා අතේ පත්තු වෙච්ච ගමන් කියන කුමන්ත්‍රණයක්. ආණ්ඩුවන්ගේ ගෑස් ගෙන්නන්නේ විපක්ෂේ. එතකොට සජිත් ප්‍රේමදාස මෙන්න මේ ආණ්ඩුවේ තරම. දැන් ගෑස් ටික නැහැ. දැන් ගෑස් සිලින්ඩරේ නැති වෙනකොට ඉතින් මිනිස්සු ව්‍යාගෙන කන්න බොහොම අමාරුවෙන් කීයක් හරි එකතු කරගෙන හාල් කිලෝ එකක්, පරිප්පු ටිකක්, මොනෝහරි බතක් හොත්තක් තම්බ ගන්න. දැන් ගෑස් නැති වුණාම හොට් ප්ලේට් එකක් ගෙනාවනම් ණය වෙලා හරි. දැන් හොට් ප්ලේට් එකකින් වැඩ කරන්න යනකොට කරන්ට් නැහැ. අද හැම පැතිවලම කියනවා කරන්ට් කපලද. දැන් මිනිහෙකුට බට්ටික හොයාගන්න, බට්ටික තම්බ ගන්න බෑ. බට්ටික තම්බ ගන්න බෑ. ඇයි? ගෑස් සිලින්ඩරෙත් නැහැ, විදුලියක් නැහැ. බලන්නකො මුංගෙ තියෙන නරුමකම. දැන් එහෙම මිනිස්සු ජීවත් වෙන්න පොරබදනකොට, ජීවත් වෙන්න පොරබදනකොට අදවන විට මැති ඇමතිවරු විනෝද සවාරියන. මේ තමුන්ව පත් කරපු, තමුන්ට කතරි ගහලා පත් කරපු එකාට අද කන්න නෑ තුන් වේල. අද කන්න නෑ තුන් වේල. බත් එකයි හොදි එකයි තම්බ ගන්න නෑ. ගෑස් ටික නෑ, කරන්ට් එක නෑ, විදුලිය නෑ. ඈ? මිනිස්සු ළමයින්ට කිරි පැකට් එක නෑ, බෙහෙත් නෑ. උග්‍ර බෙහෙත් දෙකක් තියෙන්නේ. බෙහෙත්වල මිල 100%කින් ඉහළ ගියා කියලා මාධ්‍යවල පළ වෙනවා. අත්‍යවශ්‍ය බෙහෙත් නෑ. පිළිකාවට දෙන බෙහෙත් නෑ. දියවැඩියාවට දෙන බෙහෙත් නෑ. හෘද රෝගීන්ට දෙන බෙහෙත් නෑ. වකුගඩු වලට දෙන බෙහෙත් නෑ. අත්‍යවශ්‍ය බෙහෙත් 100%කින් ඉහළ ගිහිල්ලා සමහර පැතිවල පැනඩෝල් කාඩ් එක හොයාගන්න බෑයි කියලා මිනිස්සු කියන්නේ. එහෙම රටක් මේ. එහෙම කරුමක්කාර රටක් බවට මේක පත් කළා ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව. එහෙම කරපු එවුන් ටික හිතක් පපුවක් නැතුව උන් ලංකාවෙන් එළියට යනවා. රට මේ නස්පැත්තියට දාලා මොළ හතානෝ චුත වෙලානෝ මේක ගොඩගන්න මට පුළුවන් කියලා ආපු එක අන්න දැන් මාස ගානකට එන්නේ නැහැලු ඇමරිකාවට පැනලා. මේ මුදල් නැමති ලංකාවේ මේ මෙච්චර මූල්‍ය අර්බුදයක් තියෙද්දි මලක තියාගන්න මෙච්චර මූල්‍ය අර්බුදයක් තියෙද්දි තෙල් ටික ගෙන්න ගන්න බෑ. මිනිසුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්න ගන්න බෑ. නැව් ගොඩ ගහලා තියෙනවා. බඩු දෙන්නේ නැහැ. තෙල් ටික නැහැ. ගෑස් ටික නැහැ. යකෝ මේවා කලමනාකරණය කරන්න ඕන මුදල් නැමතියා මේක පැනලා ඔක්කොටම කලින් ඇමරිකාවට. මේක තමයි මේගොල්ලන්ගේ ප්‍රැක්ටිස් එක. මතක තියාගන්න කෝදෙන් රටේ ජනාධිපති ජනාධිපති සෝවාන් සකෘතගාමි අනාගාමි රහත් ඵල ලබනද? ජනාධිපති විස්සත් කිහිල්ල ගාගෙන ජනාධිපති මී කියන්නේ නැහැ. ජනාධිපති මී කියන්නේ විස්සත් කිහිල්ල ගාගෙන මහ සර්වාධිපතියෙක් වෙලා සියලු දේ කරන්න පුළුවන් මහා බලයක් අතට ගත්ත ජනාධිපතිවරයා උන්නද මලාද කියලා දන්නේ නැහැ. ඒ නිසා මතක තියාගෙන හෙට වෙනකොට මුන් පොදි ගාගෙන ලංකාවෙන් ගියොත් ඒක අරුමයක් නෙමෙයි. මේ දැන් යන බව පේනවා අපිට. දැන් හිතක් පපුවක් තියෙන එකකට පුළුවන්ද තමන්ගේ රටේ උන් බඩගින්න ඉද්දි තමන්ගේ රටේ දුවා දරුවන්ට දරුවන්ට පිටි ටික නැතුව හූල්ල ඉද්දි උන් රට සවාරි ගිහිල්ලා රටවල් වලට පැනලා විනෝද වෙන එහෙම උන් මිනිස්සු නෙමෙයි. ඒ නිසා තමයි අපි කියන්නේ මේ රාජපක්ෂ දේශපාලන පැලැන්තිය කියන්නේ හදවතක් තියෙන උන් නෙමෙයි. මුන් මිනිස්සු නෙමෙයි. මුන් සත්තුත් නෙමෙයි. මුන් විලෝපිකයෝ. උන්ට කියන්නේ ප්‍රිඩේටර්ස්ලා කියලා. එවැනි ආණ්ඩුවක් තමයි